ආයුබෝවන් කියලා අදත් ඔබ ආදරෙන් ද හැපිනස් නිවුස් YouTube channel එකට පිළිගන්නවා. අද බ්‍රහස්පතින්දා දවසේ ඔයගලන් දන්නා සුවබර ගුරුදා සීරීස් එක ඔස්සේ අපි කතා කරන්නේ යහපත් ජීවිතයකට වැදගත් වෙන මාතෘකාවක් ඔස්සේ කියලා. ඉතින් ඒ අනුව අදත් මම තෝරගත්ත ආදරයට සම්බන්ධ මාතෘකාවක්. මොකද අපේ මේ ජීවිතයේ සුවබර යහපත් ජීවිතයක් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපේ සම්බන්ධතා ගැන විශේෂයෙන්ම මේ ආදර සම්බන්ධතාවල තියෙන ගුණාත්මක භාවය ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතු වෙනවා. මොකද මේ වගේ තැන්වල මෙවල ප්‍රශ්න ඇති වෙනකොට අනිවාර්යයෙන්ම ඒක අපේ මානසික සුවයට ගොඩක් බලපානවා. අපේ සතුටට අනිවාර්යයෙන්ම අහිතකර ලෙස බලපානවා. ඉතින් ඒක නිසා තමයි මේක ගැන කතා කරන එක හොඳයි කියලා මට තේරුණේ. ඒ වගේම මම සති කිහිපයකට කලින් මේ සීරීස් එකේ වීඩියෝ එකක් දැම්මා. කෙනෙක් Tamanට කැමතිද කියලා අඳුරගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. ඉතින් ඒ වීඩියෝ එකට ගොඩක් දෙනා කැමති වුණා. ඒ වගේම මම නොටිස් කරපු දෙයක් තමයි මේ වීඩියෝ එකේ ඇවිල්ලා බොයිස්ලා කමෙන්ට් කරලා තිබ්බා අකි ගර්ල්ස්ලා හැම කරාට විශ්වාස කරන්න බෑ ගර්ල්ස්ලා රවට්ටන්න දක්ෂයි කියලා. ඒ වගේම ගර්ල්ස්ලා ඒකෙම අනිත් පැත්ත බොයිස්ලා ගැන කියලා කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඒ අනුව තව අය අහලා තිබ්බා එහෙම වෙන එක අඳුන ගන්න බෑද මේ කෙනෙක් තමන්ව රවට්ටනවද කෙනෙක් මේ තමන්ට ආදරේ පෙන්වන්නේ ඇත්තටමද කැමැත්ත පෙන්වන්නේ ඇත්තටමද නැත්නම් මේ කෙනා අපිව යූස් කරනවද ඒ වගේම අඳුන ගන්න ක්‍රම නැද්ද කියලා. ඉතින් ඔන්න ඒක ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න කලින් හෝ පටන් ගත්ත අලුතම ඒ කෙනාව තේරුම් ගන්න. ඒ කෙනාව වඩාත් හොඳින් තේරුම් ගන්න ඔයාට හැකි වෙන දේවල් සහ ඒ කෙනා ඇත්තටම ඔයාට කැමතිද නැත්නම් ඔයාව රවටනවාද වගේ අඳුන ගන්න. ඔයාව මැන ගන්න ඔයාට උපකාර වෙන උපක්‍රම කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. හැබැයි මුලින්ම කියලා ඉන්න ඕනේ ඉතින් ගර්ල්ස්ලා මායාකාරයි හෝ බොයිස්ලා රැවටිලිකාරයි කියලා එකක් නැහැ. ඒ කියන්නේ හැම ගර්ල් මේක වගේත් නැහැ හැම බොයි මේක වගේත් නැහැ. මිනිස්සු විවිධාකාරයිනේ. ඉතින් ඒ විදිහට අපිට ජජ් කරන්න මේගොල්ලන් එක රාමුවකට කොට කරන්න බෑ. ඉතින් අද වීඩියෝ එකෙත් මම කතා කරන්න මේ හදන දේවල් ටික ගර්ල්ස්ලා උනත් බොයිස්ලා උනත් කාටත් අදාළයි. හැබැයි එයා මේවෙන් එකක් දෙකක් පෙන්නුම් කරා කියලා එයා ඇත්තටම ඔයාව රවට්ටනවා කියන නිගමනයටම එන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේව ගැන දැනුවත් ඔයත් හොඳට ඒක ගැන කල්පනා කරලා බලන්න. Definitely use your own sense of judgment and intuition. ඒ කියන්නේ මේක ගැන ඔයාට හැඟෙන විදිහ අනිවාර්යයෙන්ම හිතලා බලන්න. මොකද ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් වෙනකොට ගොඩක් වෙලාවට ඇත්තටම අපිව රැවටිීමකට ලක් වෙනකොට අපිට ඒක හැඟෙනවා. ඒ කියන්නේ අපේ අටහිතට ඒක අඳුන ගැනීම හැකියාව තියෙනවා. ඒත් එහෙම හැඟීමක් එනකොට උනත් අපි අපිටම කියා ගන්නවා බොහෝ විට නෑ නෑ එයා එහෙම කෙනෙක් නෙමෙයි. එයා හොඳ කෙනෙක්. එහෙම කියලා අපි අපිවම කන්වින්ස් කරගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව මේ වගේ වෝර්නින් සයින්ස් තියෙනවා නම් ඒවා අඳුනගෙන ඒ අනුව ක්‍රියා කරන ඒ අනුව තීරණයකට යන්න ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. අපි කතා කරන්න හදන්නේ කෙනෙක් ඔයාව රවටනවා කියලා අඳුනගන්න පුළුවන් ක්‍රම පහක් යන. ඉතින් කෙනෙක් ඔයාව රවට්ටනවා කියලා හිතන්න පුළුවන් පළවෙනි සලකුණ තමයි they agree with you on everything. ඒ කියන්නේ ඔයා කියන කරන හැම දෙයකටම එයා එකඟ වෙනවා. ඒ කියන්නේ ඔයා යම්කිසි දෙයකට කැමති කිව්වොත් එයා කියනවා ආ මමත් කැමති ඒකටමයි. ඒ වගේම ඔයා යම්කිසි දෙයක් හෙලා දැක්කොත් ඔයා මම නම් මේක ප්‍රිය කරන්නේ නැහැ මම මේකට එකඟ නැහැ කියලා කිව්වොත් එයා කියනවා ඔව් මාත් ඒකට කැමති නැහැ කියලා. ඉතින් එතකොට සමහර විට ඔයාට හිතන්න පුළුවන් ශානියමයි අපි දෙන්නා මාර විදිහට ගැලපෙනවා කියලා. හැබැයි ඔයා තේරුම් ගන්න ඕන කාරණයක් තමයි එහෙම 100ට 100ක් ගැලපෙන පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. ඒ වගේම එහෙම මේ සම්බන්ධකමක සාර්ථකත්වයට එහෙම දෙදෙනෙක් 100ට 100ක් ගැලපීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන් වෙන්න ඕනේ අපි අතර තියෙන වෙනස්කම් තේරුම් අරගෙන එකිනෙකාගේ වෙනස්කම් වලට ගෞරවය කරමින් කටයුතු කරන එක තමයි මේ රිලේෂන්ෂිප් එක සාර්ථකත්වයට වැදගත් වෙන්නේ. එහෙම නැතුව එයා ඔයා කියන හැම දෙයකටම එකඟ වෙනවා නම් හැම දෙයකටම එහෙයි කියාගෙන ඉන්නවා නම් ඒක බොහෝ විට මූණිචාවට නැත්තම් බොරු මවාපෑමකට කරන දෙයක් වෙන්න පුළුවන්. එයාගේ ඇත්ත ස්වරූපය හංගගෙන ඔය දෙන්න ඇත්තටම ගැලපෙනවා කියන එක අඟවන්න ඒ විදිහට කරනවා වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒක ගැන පරිස්සම් වෙන්න. එයා ඔයාව රවටනවා කියලා හිතන්න පුළුවන් දෙවෙනි සලකුණ they hide things from you. එයා ඔයාගෙන් දේවල් හංගනවා වගේ නම් ඔයත් එක්ක එච්චර ඕපන් නැත්නම් සමහර දේවල් ගැන කතා කරන්න කැමති නැත්නම්
ඒක එච්චර හොඳ සලකුණක් නෙමෙයි. ඒ වගේම හිටපු ගමන් එයා හොයාගන්න නැති වෙනවා. අතුරුදහන් වෙනවා නා ඩිසපිය වෙනවා නා. හිටපු තැනක් කරපු දෙයක් ගැන කතා කරන්න කැමති නැත්නම් ඒව ගැන කියන්න කැමති නැත්නම් ඒකත් එච්චර හොඳ සලකුණක් නෙවෙයි. ඉතින් අපි හැමෝටම පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවා තමයි. ඒ කියන්නේ මේ හැම දෙෙම අනිත් එක්කෙනාට කියන්න ඕනේ හැම දෙෙම ඇත්තක බෙදා ගන්න ඕනේ කියලා දෙයක් නැහැ. හැබැයි ඔයා ඕපන් අප් වෙන තරමටම එයා ඕපන් අප් වෙන්නේ නැත්නම් ඔයා දේවල් කිව්වට එයා යම්කිසි දේවල් කියන්නේ නැහැ හංගවනවා වගේ වට දැනනවා නම් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක වැදගත්. ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඊළඟ සැලකුණ තමයි they try to keep you a secret. ඒ කියන්නේ එයාලා උත්සාහ ගන්නවා ඔයාව රහසිගතව තියන්න. ඉතින් මේකත් කලින් පොයින්ට් එකට සම්බන්ධයි. ඒ කියන්නේ ඔයාට එයාගේ යාළුවෝ එයාගේ පවුල අය ගැන වැඩි කියන්නේ නැහැ වගේම ඒගොල්ලන්ට ඔයා ගැන කියන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ව ඔයාට මුණගස්සන්න සලස්වන්න මේගොල්ලන් කැමතිත් නැහැ. හැබැයි එතනදී ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ එයා එහෙම කරන්න සාධාරණ හේතුවක් තියනවාද කියලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔය දෙන්නා ඉන්න එකම ඔෆිස් එකේ නම් ඕගොල්ලන්ගේ මේ සම්බන්ධකම ගැන අනිත් අය දැනගත්තොත් ඒක ඔය දෙන්නගෙම රැකියාවට බාධාවක් වෙන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ අවස්ථාවක මේක පබ්ලික්ලි එහෙම හැමෝටම කියන එක හොඳ දෙයක් නෙවෙයි නිසා එයා එහෙම කරනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම අවස්ථාවක වුණත් එයාගේ හොඳම යාළුවෙක්ට ඒ කියන්නේ ලංගින්ම ඇසුරගෙන යා හොඳටම ට්‍රස්ට් කරන කෙනෙක්ට උනත් ඔයා ගැන කියලාම නැත්නම් ඒක එයා ඔයා ගැන වැඩිය සීරියස් නෑ කියන එකේ සලකුණක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඔයගලම මතක තියාගන්න කෙනෙක් ඔයා ගැන එයාගේ යාළුවන්ට සහ එයාගේ පවුල ඇයට කියපු පළියට ඒගොල්ලන්ව අඳුන්වා දීපු පළියටම එයා ඔයා ගැන ගොඩක් සීරියස් එයා හොඳ කෙනෙක් කියන නිගමනයට ඔයාට එන්න බෑ. මොකද අපි දන්නේ නෑ සමහර විට ඒ අයත් මෙයාගේ ගේම්ස් වලටම සෙට් වෙලා ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැනත් අනිවාර්යයෙන්ම ප්‍රවේසම් වෙන්න. ඔයා සැලකිලිමත් වෙන්න ඕන ඊළඟ කාරණය. They show different personalities. ඒ කියන්නේ එයා එක එක අවස්ථාවල එක එක වෙස් ගන්නවා කියලා ඔයාලට හිතනවා නම් ඒක කොහෙත්ම හොඳ සලකුණක් නෙමෙයි. ඉතින් මේක දෙවිධයකට වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔය දෙන්නා විතරක් ඉඳිදී ඔය දෙන්නා එකට ඉඳිද්දී එයා ඔයාලට ගොඩාක් හොඳට ආදරේ පෙන්නනවා. ඔයාලට හරිම හොඳට සලකනවා. හරි ලවී ඩවී විදිහට ඉන්නවා. ඒ වුණාට ඔයා නොටිස් කරනවා නම් ඕගොල්ලන් ඔය දෙන්නම අඳුරන අනිත් පිරිසක් එක්ක ඉඳිදී නැත්නම් එයාගේ යාළුවෝ හෝ එයාගේ යාළුවෝ හෝ ඕගොල්ලන්ගේ පවුලයාත් එක්ක ඉන්නකොට එයා තනිකර වෙනස් වෙනවා නා. එතකොට එයා ඔයත් එක්ක වැඩි සම්බන්ධතාවයක් නැති විදිහට නිකන් යාළුවෝ විතරක් විදිහට හරි එහෙම වෙනස් විදිහට හැසිරෙනවා නම් ඒක කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. ඉතින් දෙවෙනි විදිහ තමයි ඕකම අනිත් පැත්තට සිද්ධ වීම. ඒ කියන්නේ ඔය දෙන්න විතරක් ඉඳිද්දී එයා ඔයත් එක්ක විතරක් ඉඳිද්දී ඔයා ගණන් ගන්න නැහැ වගේ ඔහෙ ඉන්නවා. හැබැයි අනිත් අය ඉදිරියේදී ඔයාට පුදුම ආදරයක් තියෙන විදිහට පෙන්නුම් කරනවා. ඉතින් එහෙම ඔයාට හිතනවා නම් මේ කෙනා කටුස්සෙක් වගේ එක එක වෙලාවට එක එක විදිහයි කියලා ඒක ගැන අනිවාර්යම සැලකිලිමත් වෙන්න ඒක හොඳ ලක්ෂණයක් නන් නෙවෙයි. කෙනෙක් ඔව රාටනවා කියලා දැනගන්න පුළුවන් ඊළඟ කාරණේ තමයි they make it so difficult for you to say no. මේක manipulators ලගේ. ඒ කියන්නේ කෙනෙක්ව තමන්ගේ වාසියට පාවිච්චි කරන අයගේ එක ට්‍රික් එකක්. ඒ කියන්නේ මේගොල්ලන් තමන්ට අවශ්‍ය දේවල් ඒ අනිත් කෙනා ලව්ව කරගන්න පෙළඹෙනවා. එයාට බෑ කියන්න බැරි තත්ත්වයක් හදලා දීලා. ඒ කියන්නේ එයා කියපු මොනාට හරි ඔයා බෑ කිව්වොත් එහෙම එයා ඒක ලෝක විනාශය කරගන්නව නම් ඒක හොඳ සලකුණක් නෙමෙයි. ඒ කියන්නේ එතකොට කියනවා නම් ඔයා මං ගැන හිතන්නේ නැහැ. ඔයා මට ආදරේ නැහැ. වෙන අය නම් ඔහොම නැහැ. ඔයා මෙහෙමද මට සලකන්නේ. ඔය වගේ ගොඩක් දේවල් කියලා ඔයාව ගිල්ටි කරනවා නේ. කියනවා ආව වැරදිකාරයෙක් විදිහට ඔයාට එහෙම හැඟීමක් දෙනවා නම් ඒ කියන්නේ එයා ඔයාව එයාගේ වාසියට ප්‍රයෝජනට ගන්නවා කියන එක වෙන්න පුළුවන්. කොච්චර ආදරය කරන කෙනෙක්ට වුණත් අයිතියක් නැහැ අපි අකමැති දේවල් වලට අපිව ඒ විදිහට ෆෝස් කරන්න. අපේ ජීවිතය වෙනුවෙන් තීරණ ගන්න සහ අපි අකමැති දේවල් වලට බෑ කියන්න අපිට නිදහස අවස්ථාව තියෙන්න ඕනේ. ඉතින් ඔයාට හිතනවා නම් මේ රිලේෂන්ෂිප් එකේ එයාත් එක්ක ඔයාට එහෙම නිදහසක් නැහැ කියලා. ඔයා මොන හරි දෙයක් කිව්වොත් එයා ඒ රණ්ඩුවටම එනවා නම් ඒ වගේම එයා ඔයාව දාලා යයි වගේ බයක් ඔයාට ඇති වෙන තත්ත්වයට එයා ගෙනල්ලා තියෙනවා නම් ඒක කොහෙත්ම හොඳ සලකුණක් නෙවෙයි. ඉතින් ඔන්න ඔය කරුණු පහ තමයි මම අද වීඩියෝ එකේ ඔයගලන්ට අරගෙන ආවේ. මේවට කියනවා රිලේෂන්ෂිප් රෙඩ් ෆ්ලැග්ස් කියලා. ඒ කියන්නේ ඔයගලන් රිලේෂන්ෂිප් එකක් පටන් ගත්ත අලුත මෙන්න මේ වගේ සලකුණු පේන්න තියෙනවා නම් ඒවා රතු එලි හැටියට තේරුම් ගන්න එක වැදගත්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒව අනතුරු සංඥා විදියට තේරුම් අරගෙන ඒක ගැන හිතලා බලලාගෙන ඔයගලන් තව ඉස්සරහට යන්න කලින් මේව ගැන හිතලා බලලා ඔයාලට ඒක ගැන හැඟෙන විදිහත් හිතලා බලලා ඒ අනුව තීරණයක් ගන්න එක ගොඩක් සුදුසුයි.
ඉතින් මේ විදිහට රැවටෙන්නේ නැතුව හරි ආදරයක් අඳුන ගන්න ඕගලන්ට අද ඉගෙන ගත්ත දේවලුත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. එහෙම අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් ලබා දීලා ඕගොල්ලන්ගේ අදහසත් ඕගොල්ලන්ගේ කමෙන්ට් එකත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. ඒ වගේම මට කියන්න මේ වගේ වීඩියෝස් ඕගලන්ට ප්‍රයෝජනවත්ද මේ වගේ දේවල් ගැන තව ඉගෙන ගන්න කැමතිද තව මොනවද ඉගෙන ගන්න කැමති දේවලුත් කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා ඕගොල්ලන්ගේ අදහසත් කියන්න. एवगेम मतकना मगे चानल के सब्सक्राइब कर अनिवार्यम सब्सक्राइब करवागेम मगे एवगेम मगे हैप्पीनेस म्यूज फेसबुक ट्विटर तक आराधना करना मल लिपि कवि वगे देवाकूल एवगेम गर्ल्स वेम हदप फेसबुक की ग्रूप आ गर्ल के अनिवार्यम एवगेम इंस्टाग्राम जॉन आना मगे सह मगे पवल पिं तुर बना मे हेम देखने लिंक तीन डिस्क्रिप्शन बॉक्स के एवगेम गोडकना मगे संबंध कहमदेन प्रश्न कहना तीनवाना गेट लाख इद्रपाने तीनाना माव संबंध कम विधेयतम इमेल मुखदम दवसर सर अनिवार्य इमेल के चकना थिंक इमेल अड्रेस डिस्क्रिप्शन बॉक्स के हेमना इलांग संध दवस हम थवा जीवित सातक वेदगा मतृकावा वस्ते यथका सतटिंग पारिश्रमिक बाय।